පුතාලා මට කියන්න ඕනේ වෑන් එක කොතනින්ද නවත්තන්න ඕනේ කියලා ඈ. අපි ළමයි වේ දාගන්න දෙපෑ මේකට. හරි මාමේ අපි කියන්න. අද අපේ ඩ්‍රයිවර් මාමාව නැත්නම් මොකද? පුතාලාගේ හිටපු ඩ්‍රයිවර් මාමා නෑ. අද ඉඳන් මම තමයි ඉන්නේ. ඒ ඩ්‍රයිවර් මාමගේ රාජකාරිය මම තමයි දැන් කරන්නේ. මාමව දැක්කම පේන්නේ නිකන් මාමු නිකන් විනෝදකාරයෙක් වගේ කියලා. විනෝදයි විනෝදයි. විනෝද වෙලාවට විනෝදයි. හැබැයි ඉතින් තරහා ගියාම ඉතින් මම යකා වගේ තමයි. ඒ හින්දා ඉස්කෝලේ යොරුණු ගමන් ඇවිල්ලා වෑන් එකට නගින්න ඕනේ. තේරුණාද? අපෝ යා දැක්කම් පේන්නේ නෑ ඔයා නපුරු කෙනෙක් කියලා. කලින් හිටපු ඩ්‍රයිවර් මාම නම් හරිම නපුරුයි. අපිට ඔපියක් කාලා වෑන් එකේ කොළයක් දැම්මත් වචන 3-400ක් කියලා බයි. කතා කර කර ගියාට කමන්නේ නෑ. නවත්තන්න ඕනේ තැන් ටික මට කියන්න ඕනේ. නැත්නම් මට ආය ආපහුරගෙන එන්න වෙයි. මාමේ අර ඉස්සරහින් සර් කෙනෙක් නගිනවා. ආ අරින් මාමේ. එයා තමයි සර්. හැබැයි මාමේ මාමට යන්න වෙන කන්දකේ අපි දෙයක් ගහගෙන තමයි. ගුඩ් මෝර්නින් සර්. ගුඩ් මෝර්නින් සහෝදරයා. ප්‍රශ්නකිසිම සංවේදී හැඟීමක් ප්‍රවෘත්ති බලන්නේ පත්තරයක් කියවන්නේ මේ ලෝකේ රටවල් වෙනස් වුනේ කීමත් සහිත මිනිස්සු හිටපු හින්දා. ඉස්සර අපේ තාත්තලා මාමලා අරගෙන කරන කාලේ මං අහලා තියෙනවා රුසියාවෙන් පවා සංගණා ගෙනහැලා කියෙව්වයි කියලා. මේ සර් මොනවද ඉස්කෝලේ උගන්වන්නේ? ආන්න වැරදි ප්‍රශ්නයක් ඇහුවා. ගුරුවරු 28 සීමා වුණාම කොහොමද දැනුමෙන් සන්නද්ධ දරුපඩු පුරා බිහි කරන්නේ? මං උගන්වන්නේ සහෝදරයා ජීවිතය. මේ එහෙම විෂය ඉස්කෝලේ සිලබස් එකේ තියෙනවද සර්? ඔන්න ඉතින් කුණුහරුප කතා කරනවා. තමුන් කීපන්තියට දෙකින ගත්තේ? හත පහ හත. තමුන් අහන ප්‍රශ්න වලින් මට ඒක තේරුණා. කන්නංගර මහත්තයා නිදාස අධ්‍යාපනයේ මේ රටට අඳුනලා දුන්නාට මොකද මේ රටේ බහුතරයක් ඉන්නේ තමුන් වගේ මිනිස්සු. හතරක් නැති මිනිස්සු. අනේ කවන්නෑ සර්. සර් එක්ක මෙහෙම කතා කර කර යනකොට මාව හරි පාරට වැටේ. හරි පාර නෙමෙයි යන්නේ වැරදි පාරේ. අවන්නේ සර්. තා ටික දවසක් කරනකොට මං හරි පාරට එයි. නෑ මිනිස්සු අර පහුවිච්ච පාරේ මේ වෑන් එකට නැගින ළමයෙක් ඉන්නවා. අප්පට සර්. දකුණට දැම්මහ අපිට හරි පාට යන්න පුළුවන්. හරි සර්. ඇත්තටම සර් සර් මෙතන ඉන්නක මාර වටිනවා සර්. නැත්නම් ඉතින් මගේ පළවෙනි දවසේ මට පාරවල් හොයා ගන්න බැරි වෙනවා. අටේ බෞතින අරුබුදේ ගැන තමයි සර් මොකද ඉතින්. මේ ඇත්තටම කියනවනම් සර් මට නම් එහෙම මොකුත් හිතෙන්නේ නැහැ. ඔන්න ඕක තමයි අද රටේ බහුතරය මිනිසුන්ට තියෙන ප්‍රශ්නේ. අනිවාර්යයෙන්ම සහෝදරයා තමුන් ඡන්දය පාවිච්චි කරන්නේ නැත්තේ ධනවාදයට බර දේශපාලන පක්ෂයකට. මං හරිනේ? හරිනේ. හරියටම හරි. සරට තියෙන මාර සමාජ කියවීමක්නේ. මට ඕන නම් තමුන් ගැන තව දේවල් කියන්න පුළුවන්. කියන්නකෝ සර්. කියන්නකෝ.
සහෝදරයා දේශපාලන පක්ෂයකට කඩේ ගිහිල්ලා දේශපාලුවන්ට හුරේ දාලා මේ රට හැදෙයි 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 කියලා බලාගෙන ඉඳලා නහුචිට කෙලව ගත්ත මිනිහේ මං හරිනේ හරියටම හරි සර් හරියටම හරි සර් ගැලපෙන්නේ ගුරු රස්සාවට නෙමෙයි සර්ට ගැලපෙන්නේ ආශ්‍රවයක් දාගෙන සාස්ත්‍ර කියන එක මම මේ සාස්ත්‍ර කියනවා නෙමෙයි අයිසේ මේවට කියන්නේ ජීවන අත්දැකීම් අපිට ඕනේ වමට බර දේශපාලනයක් ගොඩනගන්න මේ පන්ති පරතරේ නැති කරන්න සහෝදරය අහලා තියෙනවද වමට බර මිනිස්සුන්ට අනිත් මිනිස්සුන්ගේ හික් කියවන්න පුළුවන් කියලා වම කියන්නේ මොකද්ද සර් ඒ කියන්නේ මේ වමත හුරුයි කියන එකද සර් මමත් කියන්නේ වමතින් තමයි අනේ වන්ද සහෝදරයා තමුසේගේ දැනුමත් එක්ක බලනකොට මට සැකයි තමුසිට ලයිසන් තියෙනවද කියලා මේ ඇත්තටම ලයිසන් තියෙනව නේ නැත්නම් අපිට පොලිසිය ගානේ බඩ ගන්න බැරි ඔව පොලිසියට යන්න බැරි මොකද්ද කිව්වේ නැස මං කිව්වේ ඉතින් ලයිසන් නැතුනොත් සර්ලට පොලිසිය යන්න වෙනවනේ හැබැයි සර් කිසි දෙයකට බය වෙන්න එපා මට බර වාහන ලයිසන් පවා තියෙනවා සැහැල්ලු විතරක් නෙමෙයි ඔව් ඔව් ඒක නම් දැක්කහම පේනවා සූර්ය බණ්ඩාර සර් ඊයේ ඕක හොඳට පැහැදිලි කරා මේ රටේ ඔය වැරද්ද කරපු එකම කෙනා මම විතරක් නෙමෙයිනේ ඒ නිසා මට දැන් යන්න දෙන්න සූර්ය බණ්ඩාර සර් මට කිව්වා තමුන් යවන්න කියලා හැබැයි ඉතින් ඔය දේශපාලන ඌෂ්ණේ පාවිච්චි කළා තමුන්ට එක එක වරප්‍රසාද ගන්න හැදුවොත් ආපහු කොයි හරි කුණු ඇලක දියබුන් ගහන්න තමයි වෙන්නේ දැන් ඉතින් සාජන් මහත්තයා කියන්නේ නීති අතට අරගෙන තව කෙනෙක්ව තලාපෙලා දාන එක හරි කියලා වැරදි ඒක නීති විරෝධී හැබැයි මං කියන්නේ මේ වෙලාවේ මිනිස්සු ඉන්නේ ලොකු පීඩනයක පැහැදිලිද ඒක නිසා එහෙම දෙයක් වෙන්නේ ඔබතුමා දේශපාලන ඌෂ්ණේ පාවිච්චි කරලා වැඩ කරන්න හිතනවා නම් ඊට වඩා හොඳයි මල් ගස් ලබු ගහට වතුර කල හතක් දාලා නිර්වස්තරෙන් දියවන්නාවේ නාන්න. ඇත්තටම මම දැනගෙන හිටියේ නෑ මෙහෙම පොලිසි ලංකාවේ තියෙනවද? මෙහෙම OIC මහත්තුරු ලංකාවේ ඉන්නවා කියලා. වැරදි මොනහරි කියුණා නම් මට සමා වෙන්න. මං ගිහින් එන්න මහත්තයා. එතකොට තෙල්? තෙල් මම හෙට උදේ පොලිමේ ඉඳලා ගහගන්න. අන්න එහෙම මහත්තෙක් වගේ වැඩ කරනවා නම් අපිටත් කටක් කරලා මහත්තයා කියලා කියන්න ලොකු සර්ට කියන්න දේශපාලඥයන්ගේ පෝල් වලට නැමුන් නැති පෞරුෂයට මම ගරු කරා කියලා
ආයතනික ප්‍රධානියා කොන්ද කෙලින් තියාගෙන වැඩ කරනකොට පහල ඉන්න අපිටත් කොන්ද කෙලින් වැඩ කරන්න පුළුවන්. මේ රට මේ තත්ත්වයට පත් වෙන්න තවත් එක හේතුවක් තමයි ඉහළ ඉඳන් පහළට එනකන් කොන්ද පණ ඇතුව වැඩ කරන්න තියෙනවා. මම මෙතනින් යන්නේ මේ ටික වෙලාවට සෑහෙන දෙයක් ඉගෙනගන්න. වෙනස්ම මිනිහෙක් විදියට මම ගිහින් පුතාලා ගෙදර කවුද ඉන්නේ? අම්මයි මායි විතරයි මිස්. අම්ම මොකද කරන්නේ? අම්මා ගෙදර ඉන්නේ මිස්. අම්මා රස්සාව කරන්නත් නෑ මිස්. අයියා පිස්සු ඇදෙනවනේ ආ. මාටස මේකට මට තේරෙන්නේ නැහැ මොකද්ද කියන්නේ කියලා. තමුසේගේ සාමාන්‍ය දැනීම නම් අන්තිමයි ඔයි. ඒ වගේම හැංගීම් දැනෙනු. මට දැරුවේ තේරුනේ लसन සර් මෙච්චරලා කතා කරපු සමානාත්මතාවය ඔබ දානවයිසේ බල්ලට ඌව කතා කළාට ප්‍රැක්ටිකල් ඌව කරන්න බෑ මේ ඒක නෙවෙයි අවසිට මොකද හිතෙන්නේ ඉස්මර ගැලපෙයි මොකද්ද සර් සර් ඉස්කෝල ගන්න සර් කෙනෙක් නේ නිකම් මේ උසස් පෙළ හදාරන දරුවෙක් වගේ හැසිරෙන එක හරි නෑනේ සර් මොනවද ඔයි මේ කියන්නේ මම තාම කසාද බඳලා නෑ विश्वविद्यालय कथा कर दकुनट बार देशपालज्य समारोह विश्वविद्यालय कथा कर හැබැයි එලියට ආවයින් පස්සේ දන්නේ නැහැ දකුණට බර වෙනවා. එහෙම නැති එකෙක් ඉන්නවා නම් එක්කෝ දේශපාලන පක්ෂයකට බර එකෙක්, එහෙම නැත්නම් වමෙන් කොට යන්න ඉන්න එකෙක්. බලාගෙන ගියාම සහෝදරයට මාර දැනුමක් නේ තියෙන්නේ. නෑ නෑ එහෙම ගන්න මේස. අර ඊයේ ටෙලිනාට් එකේ දෙබස් ටික තිබ්බ මං ඒකයි කිව්වේ. ඒක මිස. ඔය කසි කබල් ටෙලිනාට් බලන්න එපා ඉසේ. ඕවයින් කරන්නේ තුම්මට ගහන එකමයි. වාඩගේ යන්න සුදු බෝලේ මම මාර් ලස්සන හිනේද ඔයා කොහොමද හින දකින්නේ ඔයා එළියෙන කම් ඉන්නේ මාත් එක්ක ෆෝන් එකකින් කතා කර කර හරි හරි යන්නේ ඊට පස්සේ මේ පොඩි වෙලාවක් මට නිින්න ගියානේ අන්න ඒ වෙලාවේ තමයි මම දැක්කේ හරි දැන් මොකද දැක්කේ කියන්නේ පුළුවන් නම් කියන්න ඔයාත් හරි කෙනෙක් තමයි මං කොහොමද එහෙම කියන්නේ මට අංජනම් බලන්න බෑනේ අයියෝ සුදු බෝලේ ඔයිට පොඩ්ඩක් රොමැන්ටික් වෙන්නකෝ හා ඔච්චර කිව්වත් ඔයාලට තේරෙන්නේ නැහැ නේ ලව් කරන්න මට තේරෙන්නේ නැහැ නේ දනුක ඔයා දන්නවනේ මේ මගේ පළවෙනි ආදරේ කියලා ඉතින් මමද කියලා දැන් මොකද නන්ද මන් දැක්ක මන් දැක්කා මම අලුතින් ෆෝන් එකකින් අත් එක්ක සෙල්ෆි එකක් पीटर තෙන්න වැඩේ දෙන්න ඕනේ තෙත් වෙන්න සාමාන්‍යයෙන් නිමෙ අම්මලා වෙන්න ලේලිලාට කතා කරන්නේ ලේලිලා තමයි අම්මලාට කතා කරන්නේ එයා අම්මට මං ගැන කියලා තියන්නේ
අම්ම මට අදහෙටම කතා කරනවා කියලා කිව්වලු. සුද්ද ගලවිදපු හින්දා හෝගාන පොකුණ බලන්න ආපු දෙවිය. වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.